ඔබ ඔබෙන් අහන්න මොකද්ද මේ මට වෙලා තියෙන පටලැවිල්ල ඇයි මට උන් වහන්සේ දේශන ශුද්ධ භූමියට අවසර නොලැබෙන්නේ තමන්ගෙන් අහන්න ශුද්ධ භූමියට අවසර ලැබෙන්නේ නොහැකියාවන් පරීක්ෂා කිරීමෙන් අනතුරුයි ආර්ය විනයෙහි කිසි දවසක හැකියාවන්ට ප්‍රසස්තිකීමක් සහතික දීමක් නැත යමෙකුගේ හැකියාවන් සම්භාවනාවට පත්වන්නේද එයා අනාර්යයි කොබලන අපි කියනවා තේරෙන්නේ හැකියාව සම්භාවනාවට පත්වන තැන අනාර්යයි කවුරු හරි කෙනෙක් මෙතන ඇවිල්ලා හොඳට අතු ගානෝ ලස්සනට පිරිසිදු කරනෝ අපි ඇවිල්ලා එයාගේ පිටට ගහලා ආ හරි හොඳට අතු ගාලා හරි හොඳයි මෙයාගේ වැඩ කියලා එයා සම්භාවනාවට පත් කරනෝ මං ආන්නේ ක්‍රියාදාමය ආර්යද අනාර්යද කියලා ඒක අනාර්යයි යමක් අනාර්ය නම් එතන මොකද්ද පවතින්නේ දුක පවතිනවා එතන දුක පවතිනවා එතන සසර පවතිනවා දුක හා සසර පවතිනවා එතන අපි යාගේ පිටට ගහලා එයාව වර්ණනා කළා කියන්නේ එයාට මොකද්ද ඇති කළේ දුක ඇති කළා එයාට ඊළඟට ඇති කළේ ඒ දුක තවදුරටත් කරේ තියාගෙන යන්න අවශ්‍ය කරන සසර ඇති කළා බුදුවරු කිසි කෙනෙක් වර්ණනා කරන්නේ නැහැ ඒ වර්ණනා නොකරන්නේ වර්ණනා කරන්නාට දුකත් සසරත් ඒ මොහොතේම ලැබෙන නිසා බුදුවරු පරීක්ෂා කරන්නේ නැහැ හැකියාවන් මං කවර සුද්ධ භූමියට ප්‍රවිෂ්ඨ වන්නේ නොහැකියාව පරීක්ෂා කිරීමෙන් කියලා එතකොට කෙනෙක් හිතනවා මෙහෙම මට ඒ දහම තේරුණාට ටික වෙලාවක් යනකොට ආයි ලෞකික වෙනවා කොබලන් එහෙම වෙන අය දැන් ඔබට ඔබේ ආර්ය මාර්ගය ඔබ වඩපු මග ගැන ඇතිවන්නේ සතුටක්ද දුකක්ද ඈ කොබලන් ඒක නිසා දුකක් ඇති වෙන අය අන්න එක තමයි වැරදි ඒක තමයි වැරදි ඒතකොට ඔය ආය අනාර්යයි සුද්ධ භූමියට ප්‍රවිෂ්ඨ වෙන මාර්ගය ශ්‍රවණය කරයින් පස්සේ ටික වෙලාවකදී මේ මාර්ගය නෙමෙයි ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්තත් එක්ක ජීවත් වෙන්න උනාම ඒ තමයි ඔබේ නොහැකියාවේ පරීක්ෂා කිරීම කොබලන් තේරිච්චාය නොහැකියාව පරීක්ෂා කරනවා මම හැම විටම ඔබේ පරීක්ෂා කරන්නේ හැකියාව නෙමෙයි නොහැකියාව පරීක්ෂා කරනවා තමන්ගේ නොහැකියාව තමුන් ළඟ ඇතේ කියා තේරෙන අය අතුස්සන්න තමුන්ගේ නොහැකියාව තමුන් ළඟ පවතිනවා ඉතින් එච්චරයි දැන් කුමක්ද පරීක්ෂා කරගන්න කිව්වේ නොහැකියාව පරීක්ෂා කරගන්න කිව්වා දැන් නොහැකියාව තියෙන එක හොඳද නරකද ඉතින් පරීක්ෂා කරන්න කොහොමද නැත්තම් නොහැකියාව තියෙන එක හොඳයි ආර්ය විනය කෙනෙක් ශ්‍රවණය කරන බුද්ධ වචනය ශ්‍රවණය කරන මේ ශ්‍රවණය කරන වචන වලට අපි කියන්නේ මොන වචන කියලාද බුද්ධ වචනය ඒක ඇහෙන්නේ අවුරුදු ලක්ෂ ගානකට සැරයක් ඒක 3-4 දහස් සියවතාවක් අහන්නේ එකපාරයි අහන්නේ එතනින් ඉවරයි දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා ඇත්තටම සුද්ධ භූමියට ප්‍රවිෂ්ඨ වන්නේ නොහැකියාවෙන් පිරුණු මිනිසාද නොහැකියාවෙන් පිරුණු බව තේරුම්ගත් මිනිසාද නොහැකියාවෙන් පිරුණු බව තේරුම්ගත් මිනිසා